On behalf of the General Assembly, I will have the honor to welcome to the United Nations His Excellency Maithripala Sirisena, President of the Democratic Socialist Republic of Sri Lanka, and invite him to address the Assembly. සභාපතිතුමනි මාලිකම්තුමනි රාජතාන්ත්‍රිකයිනි නෝනාවරුනි මාතෘනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දීර්ඝ කාලීන සමාජික කුලෙස ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස මහා මණ්ඩලයේ වාර්ෂික සමුළු අමතන්නේ මම ඉතාමත්ම සතුටින් මොගන්ස් Lekatabs Maithumani, Hathawani Mahamanle Sabhapatiwraya Lesa Theeripattu Obata Mage Hirdayangama Patum Me Welawa Ek Karanawa. Emenma 69 wana Sabhave Sabhapatiwraya Washen Suvisala Karyabharayak Itu Kala Sam Kuesa Maithumanta Da Mage Stutiya Ma Pirinamanawa. Eksat Jatiyinge Sanvidhanaya සිය 70 වන වසරට පා තබලා තිබෙනවා. එම ගෙවුණු වසර 70ක කාලය තුල ලෝක ජනතාවගේ සාමය ආරක්ෂාව සහ සංවර්ධනය ඇතුළු අතිශය වාරදුර්ය හා අභියෝගාත්මක ක්‍රියාවලියක එක්සත් ජාතීන් අඛණ්ඩව නිරත වූ බව අවිවාදාත්මකයි. එම අභියෝග අදටත් අපහමුවේ පවත්වන බව විශේෂයෙන් මෙහිදී සිහිපත් කරනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක ලේකම්වරයා වූ රිග්විලි මහතා කොරියානු යුද්ධය පැවති 1953 දී සිය ධූරයෙන් සමුගන්නා මොහොතේ මහලේකම් ධූරයේ ස්වභාවය හැඳින්වුවේ the most impossible job in the world යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමස්ත මනුෂ්‍ය සංහතියේම අනාගතය සිය කර්මත තපාස් සිටිය හැකි විශ්වීය සංවිධානයක් බවට පත් කිරීමට සියලුම මහලේකම්වරු පූර්ණ දායකත්වය දුන් බව රහසක් නොවේ. වර්තමාන මහලේකම් ධූරයේ ඔබවන බෑන් කිමුන් මහතාද එවන් අද්විතීය මෙහෙවරක් ඉටු කළ බව මාගේ විශ්වාසයයි. බෑන් කිමුන් මහතුමනි එවැනිෙන් මාගේ සහ මාගේ ආදරණීය ජනතාවගේ උපහාරය ඔබ වෙත පිළිගන්නාලේ සමාඉල්ලා සිටිනවා. සභාපතිතුමනි ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා මෙවන විට වසර 60ක් ගත වී තිබෙනවා. මගේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතාම සක්‍රීය සහ වගකීම් සහිත කාර්යභාරයක් ඉටු කරන සමාජික රටක්. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු සියලු ජාත්‍යන්තර සම්මුතීන් සහ ගිවිසුම් ගරු කරන රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ මූලික පරමාර්ථය වන්නේ මානව හිමිකම් පිළිගැනීම ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීමයි ශ්‍රී ලංකා ජනරජයේම වගකීම් නොපිරිහෙලා ඉටු කර ඇති බව මෙහිලා විශේෂයෙන් මා ප්‍රකාශ කරනවා ඒ සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් සහ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෙහිලා විශේෂයෙන්ම සඳහන් කිරීමට මා කැමතියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව බහුවිධ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ අතර 1960 දශකයේ ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාවලීන් සඳහා අප රටේ දායකත්වයේ අඛණ්ඩව පවතින බව මා මෙහිදී කිව යුතුයි. සාම සාධක ක්‍රියාවලීන් සඳහා වන ශ්‍රී ලංකාවේ දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට අප ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කිරීමට මා කැමතියි. සභාපතිතුමනි 2015 ජනවාරි 8 දින ශ්‍රී ලාංකික සමාජය තුළ යුක්තිය නිදහස සමානාත්මතාවය හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදී නව යුගයක ආරම්භයක් සනිටුහු බව ඔබ දන්නා වූ කාරණයක්. අපගේ සමාජ සහ මානව සංවර්ධන ප්‍රවේශයේ පදනම වන්නේ බහු විදත්වය සංහිඳියාව සහ තිරසාර සංවර්ධනයයි.
ඉදිරි වසර පහ සඳහා මගේ රජයේ සංවර්ධන දැක්වන්නේද එයයි. මෙවර සැසිවාරයේ 70 වසර සපුරන එක්සත් ජාතීන් සාමය ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ඉදිරි මග යන තේමාව පාඨය මාගේ රජයේ විසින් ඉදිරිපත් කර ඇති දැක්ම සමග සමපාත වන බව කිව හැකියි. එමෙන්ම සාමය ආරක්ෂාව සහ මානව හිමිකම් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා වන ක්‍රියාකාරී සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගොඩනැගීමට මගේ රජය කැප වී සිටිනවා. සභාපතිතුමනි, ශ්‍රී ලංකාවේ ජනතාව පසුගිය මාස 8ක කාලය තුළ නව ජනාධිපති වර්ණයකට සහ මහමැතිවරණයකට මුහුණ දී එමගින් නව ජනාධිපතිවරයෙක් සහ නව ආණ්ඩුවක් තෝරාපත් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර දීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත්‍යවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට මාගේ පාලනයේ පළමු මාස 6 තුළදීම කටයුතු කළා. ඒ තුළ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වන ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකොට යහපාලනය තහවුරු කොට තිබෙනවා. විශේෂයෙන්ම මෙතෙක් ජනාධිපතිවරයා සතු විධායක බලතල බොහොමයක් මගේ මැදිහත් වීම තුළ පාර්ලිමේන්තුවට සහ වෙනත් ස්වාධීන කොමිෂන් සභා වෙත පැවරීමට මා කටයුතු කළා. පසුගිය අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරණයෙන් පසුව දශක 6ක් පුරා පැවති විසම්මුතිවාදී දේශපාලනය වෙනුවට සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදී මත පිහිටා රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ගොඩනැගූ සම්මුතික රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීමට මා ක්‍රියා කරනු ලැබුවා. ඒ අනුව මෙතැන් සිට රටක් ලෙස අපගේ නව ප්‍රවේශය වන්නේ රට තුළ සංහිඳියාව සහ සංවර්ධනය එක්වර සාත්සාත් කර ගැනීමයි. එම ප්‍රවේශය තුළ කටයුතු කිරීමේදී අතීතයේ සමග අවංකව ගනුදෙනු කිරීම සහ නූතන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම අපහමු වී ඇති මූලික අවශ්‍යතාවයක්. අතීතයේ සමග ගනුදෙනු කිරීමේදී අප සත්‍ය ගවේෂණය යුක්තිය ඉටු කිරීම හානි පූර්ණයේ සහ එම අතීතයේ වෙත නැවත ගමන් කිරීම වලක්වාලන ක්‍රියාවලියක් මත පිහිටා කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුයි. 21 සියවසේ අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමාජ ආර්ථික සහ දේශපාලන මාවතකට අවතීර්ණ විය යුතුමයයි. එෙහිදී සංහිඳියාව ප්‍රමුඛ සාධකයක්. මෙම නව බලාපොරොත්තු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ආයතනික ප්‍රතිසංස්කරණ තවදුරටත් වේගවත් කිරීමට මා නායකත්වයේ දෙන සම්මුතික රජයේ මේවන විටත් ඉදිරි පියවර ගණනාවක්ම ගෙන තිබෙනවා. සභාපතිතුමනි, ශ්‍රී ලංකාව ගැටුමකට මුහුණ දුන් රටක්. යුද්ධය සමාජයකට විනාශය ළඟා කර දෙන්නේ වුවද ගැටුම තුළ මෙන්මයින් අනතුරුව දේ පිළිබඳව උගත හැකි පාඩම් බොහෝයි. සියලු ආකාරයේ යුද ගැටුම් සහ ත්‍රස්තවාදී ක්‍රියා මනුෂ්‍යත්වයට නිගාදෙන ක්‍රියාකාරකම් බව ආවිවාදිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ පූර්විකාව තුළ එවැනි වූ මනුෂ්‍යත්වයට එරෙහි කැරලි හටගන්නා ආකාරය කෙබඳු දැයි ප්‍රකාශ කර තිබේ. ඒ මූල බීජය කෙසේ වුවද මනුෂ්‍යත්වයට එරෙහි මෙවන් ක්‍රූර ක්‍රියාවන් පරාජය කිරීම අද යුගයේ අභියෝගයක්. දුක් ගැනවිල්ලක් විසඳා ගැනීමේ මාර්ගයක් ලෙස ත්‍රස්තවාදය භාවිතා කිරීම මෙන්ම එලෙස හටගත් ත්‍රස්තවාදය මුලින්ටුපා දැමීමේදී ඊට එරෙහිව එය මැඩ පැවැත්වීමට ගමන් ලබන ක්‍රියාමාර්ගද ප්‍රශ්නකාරී විය හැකියි. ආසියාවේ සිට අප්‍රිකාව හරහා ලතින් ඇමරිකාව දක්වා අප කලාපයේ ගෙර සිල කරමින් පැතිර පවතින ත්‍රස්තවාදය නම් දංවැල එක් ප්‍රබල පුරුකක් ගලවා දැමීමට අප රට සමත් වූවා. අප මැඩ පැවැත්වුවේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය. එය මුලින් උපුටා දැමීමෙන් පසුවද එය අපට බොහෝ අත්දැකීම් එකතු කළා. එම අත්දැකීම් අද දවසේ ත්‍රස්තවාදයෙන් බැටකන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග බෙදා හදාගත හැකි බව අපගේ විශ්වාසයයි. එම රටවල් සමග අදට වඩා සක්‍රීය සංවාදයක නිරත වීමටත් ඒ වෙනුවෙන් හඩනැගීමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා.
සභාපතිතුමනි මෙවර සැසිවාරයේ තේමාව වෙත එළඹීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ විසිවන සියවසේ ලෝක ජනතාව මුහුණ දුන් මනුස්සත්වයට නිගාව දෙන මානව ඛේදවාචකයන් නැවත මෙහි පිට ඇතිවීම වැළැක්වීමේ අරමුණ පෙරදැරිය බව අපි දන්නවා. මෙවර තේමාව වන්නේ සාමය ආරක්ෂාව සහ මානව හිමිකම් යන්නයි. එමගින් අප පොළඹ ඇත්තේ ඊට සඳහන් ජාතීන්ගේ ආරම්භක ක්‍රියාවට නන්වා ඒ අරමුණු ක්‍රියාවට නන්වා දසක හතක් ගත වී ඇති මේ අවස්ථාවේදී ඒ පිළිබඳව පසුවිමරක් කිරීමට දැයි මට සිතෙනවා. ධර්ණීය සංවර්ධනය සඳහා ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර සිදුවන සංවාදය මෙන්ම දකුණ සහ දකුණ අතර ඇතිවන සංවාදයේද වැදගත් ඇයි මං විශ්වාස කරනවා. එකී දකුණේ සංවාදය පෝෂණය කිරීම සඳහා ගෝලීය දකුණ නියෝජනය කරන අප රටට විශාල දායකත්වයක් දිය හැකි. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ පැරණිතම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට හිමිකම් කියන රටවල් අතර ඉදිරියෙන් සිටිනවා. පසුගිය වසර 30 පුරා පැවති යුද වාතාවරණයන් තුල පවා එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කර ගැනීමට අප රට සමත් වුණා. එම කාල වකවානුව තුල ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට බාධා ඇතිවද අප රට නිදහස ලැබූදා සිට පවත්වාගෙන සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තිය රැක ගැනීමට අක්ට හැකි වුණා. එහි වැදගත් අංශවන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය හා දිලිඳුකම මැරලීම මොහොතකට හෝ අත් නොහැර ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කර තිබෙනවා. නිදහසේ පටම බොහෝ සෙයින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවත ගමන් කළ ශ්‍රී ලංකාව අර්බුද මැද්දේ වුවද මානව සංවර්ධන දශකයන්හි ඉහළ අගයක් අත්කර ගැනීමට සමත්ව සිටිනවා. එම සාර්ථකත්වයේ මගින් එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් අප කළ කැපකිරීම පිළිබිඹු වෙනවා. සභාපතිතුමනි, කාන්තාවන් සහ තරුණයින් සවිබල ගැන්වීමේ සංවර්ධනයේ ප්‍රතිඵලයක් විය හැකිය. එසේම එමගින් ළමා ආරක්ෂණයේ තහවුරු විය යුතුයි. තරුණයින්ගේ බලාපොරොත්තු කඩවීම බොහෝ විට ගැටුමකට මුල සපයනවා. එසේ වුවත් තිරසර සංවර්ධනයේ ගාමක බලවේගය වන්නේ තාරුණ්‍යයයි. එබැවින් තරුණ පරපුර විශේෂ වන සියවසේ දැනුම් පාදක ලෝකයේ ජයගත හැකි නිපුණතා පූර්ණ බලකායක් බවට පරිවර්තනය කිරීම අපගේ ව්‍යායාමයේ ආරම්භක ලක්ෂ්‍ය විය යුතුයි. ඒ පශ්චාත් 2015 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක්. එලෙසම කාන්තාවන් සලිබා ගන්වන ජාතික වැඩපිළිවෙලක් මගින් සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ දායකත්වය නැංවීමට ක්‍රියා කළ යුතුයි. එසේම ළමා පරපුරෙහි ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කිරීම කාර්යක්ෂම සහ මානුෂ්‍ය සමාජයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය වූ සාධකයක්. තිරසර සංවර්ධනය වෙනුවෙන් මා හඳුනාගන්නේ මානව සමාජ සංවර්ධනය කළ යුතු ශේෂ්ත්‍රයන් එකිනෙකින් වෙන් වූ ශේෂ්ත්‍ර හෝ කණ්ඩායම් වශයෙන්ගෙන දියුණු කිරීම නොවේ. ඒ වෙනුවට සමස්ත මානව සමාජයේම අපේක්ෂිත සංවර්ධන ඉලක්ක වෙත එකවිට සහ එකලෙස උසවා තැබිය හැකි අන්තර්ණීය සංවර්ධන ආදර්ශයක්. ඒ සඳහා නව විශ්වීය සංවර්ධන ප්‍රවේශයක අවශ්‍යතාවය මම දැඩි ලෙස අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රචලිත බෞද්ධ සම්ප්‍රදායට අනුව මිනිසා මුහුණ දෙන ගැටුම් වර්ග තුනක් මම හඳුනා ගන්නවා. මිනිසා ස්වභාව ධර්මයේ සමග කරන අරගලයෙන් පළමු යන්නයි. වඩාත් සුවපහසු භෞතික ජීවිතයක් සාක්ෂාත් කරගනු පිණිස අප නිරන්තරයෙන්ම එම අරගලයේ යෙදී සිටිනවා. එහි ප්‍රතිඵලය ලෙස වර්තමානයේ ජීවත් වන මිනිසා සංවර්ධනයේ නාමයෙන් මිහි මඩල පුරා විසිර ඇති ස්වාභාවික සම්පත් පාලනයකින් තොරව අන්තනෝමතිකව සූරාකමින් සිටිනවා. දෙවැන්න නම් මිනිසා සෙසු මිනිසුන් සමග කරන අරගලයන් වේ. මානව සමාජයේ පුජ්‍යලින් අතරද, ජන කණ්ඩායම් අතරද, ජාතීන් අතරද මෙවන් අරගල සිදුවෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රඥාත්ය මගින් අවධාරණය කරන්නේ මානව හිමිකම් නීති ආධිපත්‍ය මගින් ආරක්ෂා නොකරන කල මෙවන් ගැටුම් ඇතිවන බවයි. මෙවැනි අරගලය නම් තෙවැනි අරගලය නම් තුන්වැන්න නම්
Minisa Tama Samagamakaran Aragalayai. Ma Pirasadahan Kala Aragala Devarge Mahatagane Apa Apa Samagamakaran Aragalaya Paraje Uvitai. Sielum Gatumbala Mule Vanne the Mayai. Antavadeta Ati Paribojanavadeta Antanomatika Parisara Vinasheta Anikage Mana Himikang Ullanganeta Visama Adayam Parthareta Vagaki Uttavane Minisunwan Apahata Apatulamaiti Durwala Madapatta Ganeemata Athi Nohakiyawa Kiyala Ma Vishwasa Karanawa. Ebevin Tiratara Sangwardhane Nam Devula Godanagiya Yutte Swayam Shikshane Saha Samaja Sadharanathwaya Nam Athivara Matayi. Swayam Shikshane Pujjala Mattamin Praja Mattamin Jathikamenma Samastha Manavargaye Mattamin Praguna Kala Haki Wenam E Manavargaya Thabana Visala Idirpiyawarak Wiya Haki. ජාතික නායකින් වශයෙන් රැස්ව යෝජිත විශ්ව ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කිරීමේදී මා විසින් ඉහතින් සඳහන් කළ ස්වයං ශික්ෂණය සහ සාම සාධාරණත්වයේ පදනම් කරගත් ප්‍රවේශය ආදර්ශයට ගන්නා ලෙස මා යෝජනා කරනවා. අවසාන වශයෙන් කිය යුත්තේ ශ්‍රී ලංකාවේ මගේ ආදරණීය ජනතාව සහ මාතෘභූමිය හෙට දවසේ ලොව විශිෂ්ට වූ ප්‍රබුද්ධ වූ තලයට ගෙනීමට සමස්ත ලෝකවාසී මානව සමාජයට විමුක්තිය ලබා දීම සඳහා සෑම විටම කැප වෙන බවයි. ස්තුති තෙරුවන් සරණයි. On behalf of the General Assembly, I wish to thank the President of the Democratic Socialist Republic of Sri Lanka for the statement just made. May I request representatives to remain seated while we greet the President.